නුවන් චෛතිලකගේ කුළුඳුල් සිනමා නිර්මාණය සුළඟ අප රැගෙන ආවි. චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු මේ දවස්වල ඉතා සාර්ථකව කෙරීගෙන යනවා. හැබැයි ඉතින් මේ අර ගෙජ්ජේ බැඳාම නම් කොහේ හිටියත් හොයාගන්න පුළුවන්. අපි සද්දේ නියමෙට ඇන ලස්සන එකක් ගමු. බොන්න සුද්දෝ සුළඟ අපේ රැගෙන ආවේ චිත්‍රපටිය දැන් මේ වෙනකොට ඒකේ පෝස්ට් ප්‍රොඩක්ෂන් කටයුතු වැඩ පටන් අරන් තිනවා. ඒකේ පසු නිෂ්පාදන වැඩ කටයුතු. ඒ කියන්නේ ඒක අධිවර කීපයකට ඒක පැත්තකින් යනවා. ඉතාලම කුඩා ප්‍රමාණයක් මේකේ VFX එහෙම නැත්නම් විෂුවල් ඉෆෙක්ට්ස් තිනවා. ඒ වැඩ කටයුතු මේ වෙනකොට ෆයින් ආර්ට් ආයතනය අපේ කසුන් පටන් අරන් තිනවා. අනිත් පැත්තේ මේකේ කලර් ග්‍රේඩින් තිනවා. ඒ කියන්නේ වර්ණ සංයෝජනය කරන එක ඒක ෆයින් මිෂන් ආයතනය ආනන්ද කරගෙන යනවා මේ වෙලාවේ. ඊට අමතරව මේකේ අපි ශබ්දය කියන්නේ ශබ්ද සංස්කරණයන් මේ වෙනකොට සිද්ධ වෙනවා. ඒක BNS ස්ටුඩියෝ එකේ මහේෂ් කරගෙන යනවා. මොකද මේ චිත්‍රපටය ඇත්තටම අපි මේ කියන අංශ තුනම ශබ්ද සහ VFX සහ වර්ණ සංයෝජන ඇතුළු සියලුම දේවල් පෝස්ට් ප්‍රොඩක්ෂන් සියලුම දේවල් ලංකාවේ ඇතුලේ සිද්ධ කරනවා. ඒකේ වැඩ කටයුතු මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. මේ චිත්‍රපටිය ඇත්තටම අපි නිෂ්පාදනය කරේ ලංකාවේ තියෙන සිනමාහල් ඉලක්ක කරගෙන වගේම ජාත්‍යන්තර සිනමා උළෙලවල් සහ තවත් ජාත්‍යන්තර ඒ ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් ඉලක්ක කරගෙන, ඒ කියන්නේ අපි ලංකාවෙන් එළියේ තියෙන කියන්නේ Netflix වගේ TV හරහා මේක ගෙදරට හෝම් තියටර් සිස්ටම් වලින් යුරෝපේ සහ අනිත් රටවල් වල ගේන් උත්සාහයක් අපේ තියෙනවා. ඊට අමතරව අපි මේක විශාල වශයෙන් අපි මේක ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ලෙවල් විශාල ප්‍රමාණයක් අපි ඉලක්ක කරගෙන ඉන්නවා. ළමයිනේ මොහොතක් පහු වෙලා පලයල්ලා ඌනා චුග්ගා දෙක මයන්න නරකයිනේ. අනේ අම්මගේ මල විකාර පල තියෙන සතුන කෑ ගහන්න බෑද? සුළඟ අප රැගෙන යමු චිත්‍රපටියේ දර්ශන තලයන් ඉතාම සුන්දර දර්ශන තලයන් වල තමයි පටිගත කරලා තියෙන්නේ. කතාවෙන් 75% විතරම පටිගත කරලා තිබුණේ දුම්බර මිටියාවතේ. ඒක සහ ඉතුරු 30% ෂූට් කරලා තිබුණේ කොළඹ නගරාශ්‍රිතව. මේ වර්ණ සංකලනයේදී මම මේකට අපි පාවිච්චි කරේ කතාවේ හැටියට. ඒකෙදි ළමයින්ගේ කතාව ගන්න මේක ඇතුළෙන් පොඩි ඛේදවාචකයක් ගැන සහ එහෙම දෙයක් ගැන යන එකක් වුණාට මේක ටාගට් ඔඩියන්ස් එකක් විදිහට ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් ෆැමිලි එකක් තමයි ටාගට් කරලා තිබුණේ සහ පොඩි ළමයින්ගයක් හින්දා අපි ටිකක් සෞම්‍ය වර්ණයක් මේකට පාවිච්චි කරා. ඊට අමතරව ඒකේ කොළඹ නගරාශ්‍රිතව කරන ටිකේදී සාමාන්‍යයෙන් වර්ණ සංකලනයේදී අපි මේ පැත්තට වෝම් කලර්ස් පාවිච්චි කරනවා. ඒකට අපි මම මේකෙදි එහෙම වෝම් කලර් එකක් පාවිච්චි කරන්න ගියේ නැහැ. මොකද මේ මම මේ වෝම් කලර් එකෙන් ටෝන් කරන වෙනුවට මම කන්ට්‍රාස්ට් එකෙන් සහ සැචුරේෂන් වලින් ඒ වෙනස හැදුවා. ඊට අමතරව මට මේ චිත්‍රපටියේ තියෙන අභියෝගයක් උනේ මේක ජාත්‍යන්තර සිනමා උළෙලවල් වල නියෝජනයේ සඳහා තමයි වැඩි හරියක් මේ චිත්‍රපටියේ ප්‍රධාන ස්ථානයේ දීලා තිබුණේ. එතකොට මේකේ ෆිනිෂින් එක, ඒ කියන්නේ මේකේ නිමාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තියෙන්න ඕන වුණා. ඒ සහ අනිත් එක මේක ප්‍රක්ෂේපණ ක්‍රමයේ විදිහට ඩිජිටල් ප්‍රක්ෂේපණ ක්‍රමයට ඕන විදිහට DCP මුද්‍රණයක් තමයි මේකේ DCP පිටපතක් තමයි ෆයිනල් රිසල්ට් එක විදිහට හැදුවේ. මේ චිත්‍රපටය මම තමයි ඔක්කොම ඔඩියෝ ප්‍රඩක්ෂන් එක කරන්නේ, දැන් පෝස්ට් ප්‍රඩක්ෂන් එක. ඉතින් මේක ඔක්කොම ඩිරෙක්ට් සවුන්ඩ් රෙකෝඩ් කරලා තියෙනවා 80% විතර. මේ දවස්වල ඒකේ ඉතුරු ටික ඩබින් කරන ටික කරගෙන යනවා. ඒ වගේම 5.1 කියන තාක්ෂණය මේ භාවිතා කරන මේ චිත්‍රපටියට. ගොඩක්ම ලංකාවේ සිනමා අධ්‍යක්ෂකවරු එකට නිර්මාණ ඉන්දියාව කියන ඉඳලා තමයි මේ 5.1 කියන තාක්ෂණය යොදාගෙන එකට නිර්මාණය කරන්නේ. ඉතින් මම නුවන්ට කිව්වා අපි ඒක මෙහෙ කරමු කියලා.
ඉතිං අපි මේ දස්සල 5.1 කියන තාක්ෂණ යොදාගෙන චිත්‍රපටි වැඩකටයුතු කරගෙන යනවා. මේක මගේ පළවෙනි අත්දැකීම. ඉතිං මේක ලොකු අභියෝගයක් මට ඒ වගේ දෙයක් කරන්න. ඉතිං මම ඒක බාර ගන්නවා.